මේ ආණ්ඩුව ආපු ගමම කළේ මහා බැංකුව විශාල වංචාවක් දූෂණයක් හොරකමක් සිදු වුණා. මම පැහැදිලිව කියනවා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට වගකීමක් තියෙනවා. ඒ පත් කරමු මහා බැංකුව අධිපති අද වෙනකන් හොයාගන්න බෑ. ජාත්‍යන්තර අධිකරණයෙන් අපි හොයනවා මෙයා අල්ලගන්න බෑ. හම්බන්තොට වරාය පවත්වාගෙන යන්න බැරි වුණා. සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව නඩු දැම්මට පස්සේ මංගල සමරවීර ඇමතිවරයා ඒ සියල්ලම නොසලකා හැරලා ඔහු විසින් ඒකපාර්ශ්විකව අර සිංගප්පූරු ගිවිසුම අනුව අද බදු නිදහස් කිරීමේ ගැසට් නිවේදනයකුත් කළා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා ගැන මොන ප්‍රශ්න තිබුණත් අපි ජනාධිපතිවරයා මේ ගත්ත තීන්දුව එනම් නව අග්‍රාමාත්‍යවරේ පත් කිරීම පිළිබඳව ගත්ත තීරණය අපි අනුමත කරනවා. මේ කරපු බොහෝ දේශපාලන ආර්ථික තීන්දුව ජනාධිපතිවරයාගේ තීන්දුව නෙවෙයි. කෙනෙකුට සමහර වෙලාවට දැනෙනවා එක හේතුවක් ජනාධිපතිවරයා මරන්න කුමන්ත්‍රණයක් තිබුණා. මේ ඝාතන කුමන්ත්‍රණ තැතක් තියෙනවා කියන එක විහිළුවක් නෙවෙයි ඒක. ජනාධිපතිවරයා විසින් පත් කරපු පත් කිරීම සම්පූර්ණයෙන්ම සදාචාරාත්මකයි, නීත්‍යානුකූලයි. මේ ආණ්ඩුව වහාම වෙනස් විය යුතුයි. උපරිම මේ ආණ්ඩුවට යන්න තියෙන්නේ අවුරුද්දක වගේ කාලයක්. අවශ්‍ය නම් මේ පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැරිය හැකි. වහාම මැතිවරණයක් කැඳවිය යුතුයි. අපේ ස්ථාවරේ නම් ඒකයි කරන ඉල්ලීම. එනවා මේ පත්වෙච්ච මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් පත්වෙච්ච මේ ආණ්ඩුව අපි සලකන්නේ යම් කිසි කාර්යයක් කළ හැකි භාරකාර ආණ්ඩුව. අපි ඉල්ල හිටනවා මේකට මාස 3ක් කාලයක් ගන්න. එහිදී මම මේ ආණ්ඩුවට සහය දුන්නට මම විපක්ෂේ වාඩි වෙන්නේ, මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්නේ, මට තියෙන ඒ ශක්තිය මම යොදා ගන්නවා. මේ වෙලාවේදී බහුතරය වැඩගත් වෙන මේ මොහොතේදී ඔබ වහන්සේ කොයි පැත්තේද මේ පක්ෂ දෙක ස්ථිරව මේ වෙලාවේදී ජනාධිපතිතුමා පැත්තේ මං හිට ගන්නවා. පාර්ලිමේන්තු ඡන්දය පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම.